රසායනික පොහොර ආනයනයට රජයක තීරණය හමුවේ රසායනික පොහොර භාවිතයට හුරු වී සිටින ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව අපට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා. සිය වගාවන් රසක් විනාශ වීම හමුවේ ගොවි ජනතාව පත්ුනේ මහත් අසීරුතාවයකටයි. කාබනික පොහොර වගාවට යොමු වීමට නොහැකි බව පවසන ගොවි ජනතාව පෙන්වා දෙන්නේ එමගින් සිය අස්වනු අඩුවන බවයි. කෙසේ වෙතත් එක්පසකින් ගොවි ජනතාව කාබනික පොහොර ප්‍රතික්ෂේප කරන පසුබිමක තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර නිෂ්පාදනයට මෙවන විට යොමු වෙති වෙනවා. මෙවන් පසුබිමක මෙවර මහකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ සහ කීලීටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි. ඒ අනුව වීවකාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් මගින් ආනයනය කරනු ඇති. අනිකුත් භෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර තරඟකාරී මිල ගණන් මත ගොවීන් වෙත ලබා දීමට අවශ්‍ය විධිවිධාන සලසා දී තිබෙනවා. කෙසේ වෙතත් ආනයනික කාබනික පොහොරවලද බැක්ටීරියාවක් අඩංගු බවට වන තොරතුරු පසුගිය දිනවල අප මාධ්‍ය ඔස්සේ වාර්තා කළා. මේ සඳහා අවස්ථා කිහිපයකදීම පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ කිසි විටකත් මිනිස් සත්ව සහ ශාකවලට අහිති කර කාබනික පොහොර ආනයනය කිරීමට පියවර නොගන්නා බවයි. මනුෂ්‍ය සත්ත්ව ශාක සඳහා ඒ සුදුසු නැති බැක්ටීරියාවක් ඉන්න කිසිදු පොහොරක් අපි රට ඇතුළට ගන්නෙ නැහැ. මේ අතර රසායනික පොහොර නොමැතිව පීඩා විඳින ලොකු ලුණු වගා කරන ගොවීන් පිළිබඳ තොරතුරු අපට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. වසර 25ක සිට ලොකු ලුණු වගා කරන දුටුවැව පෙරුට්ටු පොළගම, දුටුවැව 11 සහ 12 කොටස, ගැටලාව හුරුළුගම සහ කිව්ලේකඩ ඇතුළු ගම්මාන රසක ගොවීන් මේවන විට මහත් පීඩාවට පත්වෙති බවයි වාර්තා වන්නේ. ඔවුන් මේවන විට රසායනික පොහොර නොමැතිව පීඩා විඳින අතර ලොකු ලුණු බීජ සම්බන්ධයෙන්ද ගැටලුවක් මතුවෙති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. මේ හරිම ඉන්දියන් බීජ මේ වගේ අස්තැන්නක්වත් අපිට මෙයාලා දීලා තියෙන බීජ වලින් ගන්න බෑ. තනිකර ගස් තියෙන්නේ. අපි මෙච්චර ණයක් බරක් දරාගෙන මේ ගොවිතැන් කළා මේ වගේ විනාශ කරන්න එපා. ගොයියෝ මේ රටේ නැති කරන්න එපා. පොහොරක් නැතුව අපි මේ පොහොර මිටි ඔණ්ඩර් බාගේ බාගේ හැමතැනින්ම හොයාගෙන ඇවිල්ලා තමයි මේ ගොවිතැන කරේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.